නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියන්න මේ ස්තුතිවන්ත වෙන්න කැමති. එතුමා ජනාධිපති අපේක්ෂක ධූරයට නිලවශයෙන් නම් කරමින් පස්සේ පවත්වන පළමු ජන රැලිය තමයි මේක. ඒක කොළොන්නාවට දුන්නට එතුමාට අපි ස්තුතිවන්ත වෙනවා කියන එක මම කියන්න කැමති. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉන්න වෙලාවේ මේ වෙලාවෙ මම කියන්න ඕන, එතුමාව ජනාධිපති අපේක්ෂක කරන සටනේ අපි ඩබල් ගේම් ගැහුවේ නෑ. අපි කැලින් හිටියා. අපේ සංවිධායකයන් නැති කරනවා කිව්වා. ඒත් අපි බය වුණේ නෑ. කැලින් හිටියා. ඒ මෙනම කොටවත් නෙමෙයි, කොළොන්නාව ජනතාව වෙනුවෙන් කියනක මම කියන්න කැමතියි. එළඹෙන ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව අපි ජාතික ඉලක්ක කේන්ද්‍ර කරගත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙයි. පස් අවුරුදු දස අවුරුදු සැලසුම් තිබෙනවා. හැබැයි පස් අවුරුදු දස අවුරුදු සැලසුම් තුළ වාර්ෂිකව ක්‍රියාත්මක වෙන ඉලක්ක, මාසිකව ක්‍රියාත්මක වෙන ඉලක්ක, ඒ වගේම සතිපතා ඉලක්ක සම්පූර්ණ කරන විනයගරුක රාජ්‍ය පාලනය, කාර්යක්ෂම රාජ්‍ය පාලනය, ශක්ති සම්පන්න ජව සම්පන්න රාජ්‍ය පාලනය, අලුත් වැඩපිළිවෙළ තුළින් නව දර්ශනයන් තුළින් පෝෂණය වෙච්ච රාජ්‍ය පාලනය ඔබලට දැක බලා ගන්නට පුළුවන් මේ ජයග්‍රහණය තුළ. සම්පත් සමසේ බෙදා යන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් අපි නිර්මාණය කරන්නට අපි අවුරුදු ගණනාවක් පුරාවටම, දශක ගණනාවක් පුරාවටම ලොකුවට කතා කරා ආර්ථික වර්ධන වේගය ගැන. අපි ලොකුවට කතා කරා ජාතික ආදායම ගැන. ලොකුවට කතා කරා ඒක පුද්ගල ආදායම ගැන. නමුත් හොඳට හොයලා බලනකොට සම්පත් බෙදී යාමේ, ආදායම් බෙදී යාමේදී බරපතල ඌනතාවෙන් රසක් තිබෙනවා. ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 දක්වා ගියාලු. මිත්‍යාවක් නිර්මාණය කරලා බොරු සැනසිල්ලක් තුළින් රටේ පාලනය කරන එක බොහොම ලේසි. නමුත් මහ පොළොවේ යථාර්ථය අපි බලන්නට ඕන. ජනතාවට කොච්චර කතා කරත් දළදේශීය නිෂ්පාදනය ගැන ජනතාවගේ දළදේශීය සතුට දිහා බැලුවොත් ඒ තරම් තෘප්තියක් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. පොදු ජනතාවට අපි ඉනිමගක් සකස් කරන්නට ඕන. ඉන්න තැනේ ඉඳලා ඉහළට යන්න. මතක තියාගන්න, සජිත් ප්‍රේමදාස ළඟ රැවටිලි දේශපාලනය නැහැ. සජිත් ප්‍රේමදාස ළඟ තිබෙන එකම දේශපාලනය මාතෘභූමිය අති විශිෂ්ට සංවර්ධනයකට යොමු කිරීමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.